නවතත්ප්‍රවෘත්ති රටතුල පවතින සමාජ ආර්ථික හා දේශපාලනික කරුණු සම්බන්ධයෙන් ගෙනෙන විශ්ලේෂණය දැක්ම විශේෂාංගය දැන් ලංකාවේ ආර්ථිකය වැටිලාය ඩොලරය 200ට යන්නේය බඩු මිල අහස උසට යන්නේය දැන් කාලා හමාරය ආර්ථික අර්බුදයක් අත ළඟය මේ දිනවල විපක්ෂයේ යයි කියන කණ්ඩායම් මතුරුන මන්තර කිහිපයකි එහෙම මැතුරුවාට රටේ මිනිස්සු ආවේශ වෙන්නේ නැත මොකද එහෙම ගැටලුවක් ඇත්තටම නැති නිසාය නැති අර්බුද මතු කරමින් ඒකාබද්ධ විපක්ෂය පසුගිය වසර 3 පුරාම එක එක තොවිල් නැටුවාට අන්තිමට බෙරේ පළුවකුත් නැතුව ඒවා අහවර විය තවත් කර කියාගත නොහැකි තැන ඊයේ තමන්ගේ අසහාය නායකයා මහින්ද රාජපක්ෂව මාධ්‍ය හමුවකට වාඩි කරවා අන්තිම තුරුම්පුව ගැසීමට මහින්දගේ පුරෝහිතයන් කිහිප දෙනා කටයුතු කළේය මහින්ද ආවේ රටේ ආර්ථිකයට වී ඇතැයි කියන වින්නැහියක් ගැන කතා කරන්නටය සහයට ඩැනීලා ලෙස ජීඑල් දිනේෂ් විමල් උදය පුරෝහිත බමුණන් 4 දෙනා සිටියේය මේ මහින්දගේ බුද්ධි මණ්ඩලයයි තමන්ට ලියා දුන් ඉලක්කම් ගොඩක් අමාරුවෙන් කියවාගත් මහින්ද මාධ්‍ය වේදීන් ඒ ඉලක්කම් එසේ වීමට හේතුව ඇහුවාම නිරුත්තර විය රුපියල කඩා වැටීම ගැන කතා කරන්න ආ මහින්දට තමන් බලාගෙන කියෙව්වේ මොකක්ද යන්න ගැනවත් අවබෝධයක් තිබුණේ නැති බව පැහැදිලි විය තමන්ට බලය ආවාම ප්‍රශ්න විසඳනවා යයි ඕන මැට්ටෙකුට කිව හැකි කතාවකි උත්තරය දන්නේ නැති ප්‍රශ්න අහනකොට මාධ්‍ය ආයතනය කුමක්ද යයි පෙරලා ප්‍රශ්න අසන තැනට මහින්ද සහ ඔහුගේ පුරෝහිත නඩය පත්වීමත් අහම්බයක් නොවේ ඒ පුරුද්දය ඒ කාලේ මාධ්‍ය වේදීන් තෝර තෝරා ඝාතනය කිරීමේ පුරුද්ද රාජපක්ෂලාට තිබිනි ඊයේ සිදු කළේද මාධ්‍ය ආයතනවලට අයිතු තර්ජනයක් විනා වෙනකක් නොවේ රාජපක්ෂලාගේ ආණ්ඩුවක් තිබුණා නම් මෙහෙම ප්‍රශ්න කරන්න ලැබෙන්නේ නැත මාධ්‍ය වේදියා මරණ සහතිකය ලියාගෙන ප්‍රශ්න ඇසිය යුතුය කීට් නොයාව පැහැරගෙන ගොස් ඝාතනය කිරීමටගත් උත්සාහය ගැන මහින්ද අමතක කර තිබේ නමුත් ඒ ප්‍රශ්නය අහනකොට රාජපක්ෂලාට උරුජුවල් නැගී මාධ්‍ය ආයතනය අනුව උත්තර දෙන බව කියන්නට තරම් රාජපක්ෂලාගේ මජර ගතිය ඊයේ මතුවිය රාජපක්ෂලාගේ පසුගිය පාලනය ක්‍රියාත්මක වූයේත් එසේය රාජ්‍ය පාලනය යනු කුමක්ද යන්න රාජපක්ෂලා දැනගෙන හිටියේ නැත තමන්ට මේ රටේ ජනතාව ගැන වගකීමක් තිබෙන බව රාජපක්ෂලා දැනගෙන හිටියේ නැත එහෙම හැඟීමක් දැනීමක් තිබුණා නම් මේ රට විකුණගෙන කන්නේ නැත රටේ දේපොළ හොරකම් කරන්නේ නැත ඩොලර් බිලියන ගණනින් මුදල් ඩුබායි ගිණුම්වල තැන්පත් වෙන්නේ නැත දේශපාලන විරුද්ධ මතදරන්නන් ඝාතනය වන්නේද නැත අද රට මුහුණ දී තිබෙන ණය උගුලටත් මුළුමනින්ම වගකිව යුතු වන්නේ මේ රාජපක්ෂලාගේ බඩවඩා ගැනීමේ උවමනාවය එහෙවු රාජපක්ෂලාට රට යලි බහර දීමට තරම් මේ රටේ බහුතරය මොකවත් නොදන්නා මෝඩයින් නොවේයි කොහොම වුණත් මහින්දව මාධ්‍ය හමුවකට ගෙනත් ඒකාබද්ධ කට්ටියට අවසානයේ කෝකටත් තෛලිය වූ මහින්දව කල්ලිකුත්තු වැඩකට නැති තෛලයක් බව පෙන්වා දීම වැදගත්ය සිංහල ජනවහරේ කතාවකින් කියනවා නම් මහින්දට උනේ නොදන්නා දෙමළයට ගොස් වරිගේ නහගත්තා වගේ වැඩක්ය ශ්‍රී ලංකාවේ පළමු තොරතුරු අයිතිවාසිකම් සතිය ලබන 28 වනදා දක්වා ක්‍රියාත්මකයි. තොරතුරු දැනගැනීම වෙනුවෙන් ජනතාව දැනුවත් කිරීමේ වැඩසටහන් රැසක් මෙම සතිය තුළ පැවැත්වීමට කටයුතු යොදා තිබෙනවා. ජාත්‍යන්තර තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම් පිළිබඳ දිනය ලබන 28 වනදාට යෙදී තිබෙනවා. ඊට සමගාමීවයි ශ්‍රී ලංකාවේ පළමු තොරතුරු සතිය ක්‍රියාත්මක කෙරෙන්නේ. ජනතාවට තොරතුරු ලබා ගැනීමේ අයිතිය තහවුරු කරමින් තොරතුරු දැනගැනීමේ පනත ගෙන ඒම වත්මන් රජ ඉටු කළ සුවිශේෂී මෙහෙවරක්. එය පුරවැසි අයිතිවාසිකම් තහවුරු කිරීම මෙන්ම ප්‍රජාතන්ත්‍රවාදී දේශපාලනය ශක්තිමත් කිරීමට තැබූ යහපත් පියවරක්ද වෙනවා.
පසුගිය පාලන සමයේදී කිසිදු ක්ෂේත්‍රයක තොරතුරු ජනතාවට ලබා ගැනීමේ පහසුකම් හිමි වූයේ නැහැ. ඒ හේතුවෙන්ම සෑම ක්ෂේත්‍රයකම සිදු වූ අක්‍රමිකතා සම්බන්ධයෙන්ද තොරතුරු වසන් කෙරුණා. එමෙන්ම තොරතුරු පනතක් ගැනීම සම්බන්ධයෙන්ද එල්ල වූයේ දැඩි විරෝධයක්. වත්මන් රජය සම්මත කළ තොරතුරු දැන ගැනීමේ පනත පිළිබඳ ජනතාව දැනුවත් කිරීමටද පියවරගෙන තිබෙනවා. ඒ අනුව තොරතුරු අයිතිවාසිකම් සතිය තුළ දැනුවත් කිරීම සඳහා විවිධ වැඩසටහන් ක්‍රියාත්මකයි. තොරතුරු දැන ගැනීමේ පනත ඇසුරෙන් සැකසූ වීදි නාට්‍ය මාලාවක් කොළඹදී පැවැත්වුණා. මීගමුව නගරයේදී වීදි නාට්‍ය මාලාව අද සාර්ථකව පැවැත්වුණා. යාපනයේ ජනතාව දැනුවත් කිරීම සඳහා තොරතුරු දැන ගැනීමේ ජංගම සේවාව හෙට යාපනයේදී පැවැත්වීමට කටයුතු යොදා තිබෙනවා. තොරතුරු අයිතිය පිළිබඳව දීපව්‍යාප්ත පාසල් විවාද සහ රචනා තරගාවලිය පැවැත්වෙන්නේ ලබන 25 වනදායි. තොරතුරු අයිතිය පිළිබඳ ජාත්‍යන්තර සම්මන්ත්‍රණය නෙළුම් පොකුණ රඟහලේදී පැවැත්වෙන්නේ ලබන 28 වනදායි. ප්‍රදේශයේ ජනතාවට අලුත් බලාපොරොත්තුවක් එක් කරමින් මාරපන පණගම වේගඟ හරහා නව පාලමේ ඉදිකිරීම පසුගියදා ආරම්භ කෙරුණා. ගංවතුර සමග කැඩී ගිය පාලම හේතුවෙන් ප්‍රදේශයේ ජනතාව මහත් දුෂ්කරතාවකට සහ අවදානමකටයි මෙතෙක් මුහුණ දී සිටියේ. කළුගඟේ ප්‍රධාන අතුගංගාවක් වන වේගඟ හරහා පැවති පාලම විනාශ වී යාමත් සමග ජනතාවට දුෂ්කරතා රැසකට මුහුණ දීමට සිදු වුණා. කිසිවෙකුගේ අවධානය යොමු නොවීම හේතුවෙන් වසර ගණනාවක් තිස්සේ ගඟින් එගොඩ වීමට බෝට්ටුවක් හැර වෙනත් විකල්පයක් ඔවුන්ට තිබුණේ නැහැ. විශේෂයෙන් වර්ෂා කාලවලදී ඔවුන්ට තව ජීවිත පවා නොතකමින් ගඟින් එගොඩ වීමට සිදු වුණා. ගම් 10ක්කට විතර යන්න දෙන එකම පාලම තමයි මේ පාලම. 2012 13 දී මේ පාලම හේමදාස මහත්තයා හදලා දී පාලම කඩාගෙන ගියා. ඊට පස්සේ බලත් පාලන දෙපාර්තමේන්තුවෙන් මේකෙන් හරි මේ යකඩ පාලමක් දැම්ම. ඒකත් කඩාගෙන ගියා. කණුත් ගලවගෙනම ගියා. මේ අතර తాවකාලික බෝට්ටු සේවාවක් ආරම්භ කෙරුණේ නියෝජ්‍ය අමාත්‍ය දුනේෂ් ගංකන්ද මහතාගේ මැදිහත් වීමෙන්. ගම්වැසියෙකුගේ ශ්‍රමදායකත්වයෙන් වේවන පිට පවත්වාගෙන යන මෙම බෝට්ටු සේවාවෙන් දිනකට දහසකට ආසන්න පිරිසක් එගොඩ මෙගොඩ වෙනවා. ඉන් වැඩි පිරිස පාසල් දරු දැරියන්. පනගම ප්‍රදේශයේ ජනතාවගේ පැතුම් ඉටු කරමින් වේගඟ හරහා නව පාලමක් ඉදිකිරීමේ කටයුතු පසුගියදා ආරම්භ කෙරුණා. ඒ ඉඩම් හා පාර්ලිමේන්තු ප්‍රතිසංස්කරණ නියෝජ්‍ය අමාත්‍ය දුනේෂ් ගංකන්ද මහතාගේ ප්‍රධානත්වයෙන් අඩි 144ක් දිග මේ පාලම පළලින් අඩි 18ක් ලක්ෂ 487ක මේ සුවිසල් පාලම ආරම්භ කරන්නට මේ මුල්ගල් තැබීමට හැකිවීම මම ලද අතිශය වාසනාවක් හැටියට අපි හැමෝම මංසල කරනවා. වර්ෂා කාලයේදී පාසල් නොගිය මේ පුංචි දරුවන්ට අද ඇත්තේ අප්‍රමාණ සතුටක්. ඇත්තටම වුවත් ස්තුති කරන්න ඕනේ. අපි ගම් කලබු දවසට ඉස්කෝලේ යන්න නැති වෙනවා අපිට. සතියක් වැස්සොත් අපිට ඉස්කෝලේ යන්න බැරි වෙනවා. වැඩි දවස්වල මේ මිනිස්සු ගොඩට ගියේ බෝට්ටුවේ. ඒ වගේ සුර වීමකට බොහොම ස්තුතිවන්ත වෙනවා. පාසල් ගැලලා එද්දි අපිට එද්දිත් බෝට්ටුවෙන් තමයි යන්න ඕනේ. ඉතින් ඒ රජයේ ඉන්න මහත්තයලාට ගොඩක් ස්තුතිවන්ත වෙනවා අපිට නව පාලමක් ඉදි කළ දෙන එකට. ශ්‍රී ලංකාවේ ද්විතීක මට්ටමේ රෝහල් සංවර්ධනයට ජපන් රජය විශේෂ වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කර තිබෙනවා. ජපන් රජය හා ජපන් ජාත්‍යන්තර සහයෝගිතා ඒජන්සි එක්වයි මේ ක්‍රියාත්මක කරන්නේ. ඒ අනුව වරකාපොළ මූලික රෝහල නවීන රෝහලක් ලෙස සංවර්ධනය කිරීමට පියවරගෙන තිබෙනවා. පසුගිය වසරේ පෙබරවාරි 16 වනදා රෝහල ජනතා අයිතියට පත් කෙරුණා. ජපන් රජය ශ්‍රී ලංකාවේ මිතුදම තහවුරු කරමින් විවිධ අංශවල වර්ධනය සඳහා කටයුතු කරනවා. මෙම ව්‍යාපෘති සම්බන්ධයෙන් මාධ්‍ය දැනුවත් කිරීමට සහ සොයා බැලීමට ජපාන තනාපති කාර්යාලයේ සහ ජයිකා ආයතනයේ නිලධාරී නිරීක්ෂණ චාරිකාවක පසුගියදා නිරත වුණා. එහිදී රෝහලේ වත්මන් තත්ත්වය සම්බන්ධයෙන් දැනුවත් කිරීමට සෞඛ්‍ය කාර්ය මණ්ඩලය කටයුතු කළා. වරකාපොළ රෝහල නව රෝහලක් ලෙස ඉදිවීමත් සමග කුරුණෑගල, කෑගල්ල, ගම්පහ ප්‍රධාන රෝහල්වල තදබදය අඩු වී ඇති බව කෑගල්ල දිස්ත්‍රික් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ විජිත් ගුණසේකර මහතා පවසනවා. මේ රෝහල මේ වෙනකොට ඇඳන් 500කින් සමන්විත ශල්‍ය අංශයක්, ශල්‍ය වාට්ටු, එතකොට ශල්‍යාගාර, ඊළඟට ළමා රෝහක විශේෂ ඒකකයක්, ඊට පස්සේ හදිසි ප්‍රතිකාර ඒකක, ඇතුළු රසායනාගාර, අංග සම්පූර්ණ මූලික රෝහලක් හැටියට ක්‍රියාත්මක වෙනවා මේ ප්‍රදේශයේ. රුපියල් බිලියනයක පමණ පහසුකමක්, ජයිකා ආයතනය මිලියන 500කට චුට්ටක් එහා ප්‍රමාණයක් මේ වැඩසටහනට ව්‍යාපෘතියට වියදම් කරලා තිනවා. ඒ නිසා අපි මේ අවස්ථාවේ විශේෂ ස්තුතියක් කරන්න ඕනේ ජපාන රජයටත්, ජපාන ජනතාවටත් ඒ කරපු ආධාර උපකාර සම්බන්ධයෙන්.
පළත් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ කපිල කන්නංගර මහතා ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට සහභාගී වුණා. අවස්ථාවාදී කුහක දේශපාලඥයන්ගේ හැසිරීම හේතුවෙන් රටේ ඉදිරි ගමන් මඟට බාධා එළවී ඇති බව පාර්ලිමේන්තු මන්ත්‍රී මුජිබ් රහ්මාන් මහතා පවසනවා. පළාත් සභාවේ එනකොට කිව්ව රට බෙදනවයි කියලා. මේ රට ඉවරයි කියලා කිව්ව නෑ. අද මේකක් නෑ. අද විමල් වීරවංශ මැතිතුමත් පළාත් සභාවේ ඉඳලා, එතුමාගේ මන්ත්‍රීවරුත් පළාත් සභාවේ ඉන්නා, උදේ ගම්මන්පිල්ල ඇමතිතුමා පළාත් සභාවේ ඇමතිගමකුත් දරුවා. රට සවාරි ගිහිල්ලා ලක්ෂ 200 300 වාහන පාවිච්චි කරලා ඒ හැම සැවපහසුකම්ම පළාත් සභාවේදී විඳවා. අද අපි මේ බලය විමධ්‍යගත කරනයි කියලා කතා කරනකොට, පළාත් සභාව ශක්තිමත් කරන ගැන කතා කරනකොට දැන් ඇවිල්ලා කියනවා අපි රට බෙදන්න හදනවා කියලා. මෙන්න මේ වගේ අවස්ථාවාදී කුහක දේශ නව ව්‍යවස්ථා වැඩපිළිවෙල සහ විසිවන සංශෝධනය සම්බන්ධයෙන් රත්නපුර ඇහැලියගොඩදී පැවති සම්මන්ත්‍රණයකදී ඒ මහතා මෙවා අදහස් පළ කළා. පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය ජයම්පති වික්‍රමරත්න, අධිනීතිඥ ලාල් විජයනායක යන මහත්වරුන්ද මෙහිදී අදහස් දැක්වූවා. මේ රටේ ජනතාවගේ බලාපොරොත්තු ඉෂ්ට කරගන්න බැරි වුණා නම් යම් 19 වෙනි සංශෝධනය තුලින් ඒ බැරි වුණ දේවල් සම්පූර්ණ කරන්නට ඉදිරිපත් කළ තියෙන සංශෝධනයක් හැටියටයි අපි දකින්නේ. එම නිසා තමයි අපි එයට සහය දෙන්නේ. හැම ජනාධිපතිවරයෙක්ම තමන් වෙත තිබෙන මුළු බලතල පාවිච්චි කරේ නැහැ. උදාහරණයක් වශයෙන් චන්ද්‍රිකා කුමාරතුංග මහත්මිය මුළු බලතල පාවිච්චි කරේ. ජයන්ජාවදන මහත්මයා වුණත් ඒ මුළු බලතල පාවිච්චි කරේ. 2005න් පස්සේ පත්තුණු මහින්ද රාජපක්ෂ ඒ බලතල සම්පූර්ණයෙන්ම පාවිච්චි කරා. එයා ඒ බලතල විකෘති කළා, තව වැඩිපුරත් බලතල පාවිච්චි කරා. පාවිච්චි කිරීම හේතු කොටේ තමයි අපි පහුගිය කාලය තුල අප රටේ සියලු ප්‍රජාතන්ත්‍රවාදී ලක්ෂණ අප සමාජයෙන් තුරන් වුණේ. මුරුංගා කොළපමණක් ආහාරයටගෙන ජීවිතේ ගැටගසාගත් යුවලක් පිළිබඳව පසුගියදා පුවතක පළ වුණා. එය රජ්‍ය අපහසුතාවට පත් කිරීමේ අරමුණින් පළ කළ පුවතක් බව කාන්තා කටයුතු ඇමතිනි චන්ද්‍රානි බණ්ඩාර මහත්මිය පවසනවා. අමාත්‍යවරිය මෙම අදහස් පළ කළේ මෙම යුවල පිළිබඳ සොයා බැලීමට ගිය අවස්ථාවේදී. මේ වෙනකොට නියන් සහනාධාර ලබා දෙනවා හැම පවුලකටම වගේ. ඒ වගේම මේ පවුලට නියන් සහනාධාර ටික ලැබිලා තියෙනවා. සමෘද්ධි ආධාරය ලැබෙනවා, වග්ගඩු ආධාරය ලැබෙනවා, රජයෙන් දෙන ආධාර සියල්ල මේ පවුලට ලැබෙනවා. මේක හොඳින් අවධානය යොමු කරලා බැලුවොතින් වැඩිපුරම මේ වගේ ප්‍රවෘත්තියක් දාන්න හේතුව වත්මන් රජය අපහසුතාවයට දාන්න අනවශ්‍ය ප්‍රචාරයක් ලබා දීමේ මුවාවෙන් තමයි මේ කටයුත්ත කරලා තියෙන්නේ කියන එකයි මට පේන්නේ. මොකද රජය පැත්තෙන් දෙන්න පුළුවන් සියලුම ආධාර මේ පවුලට ලැබෙනවා. එම සිදුවීම සම්බන්ධයෙන් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ අවධානය යොමු වීමෙන් අනතුරුවයි අමාත්‍යවරිය මේ පිළිබඳ සොයා බැලීමට කටයුතු කළේ. ඔවුන්ගේ නිවාස ඉදිකර දීමට අවශ්‍ය කටයුතුද සලසා දෙන බව අමාත්‍ය චන්ද්‍රානි බණ්ඩාර මහත්මිය වැඩිදුරටත් පවසා සිටියා. මරිනා මාස්ටර් චෙෆ් තරඟාවලිය 2018 ප්‍රථම ස්ථානය දිනා ගැනීමට ඔබේගම ද්විතීක පාසල සමත් වුණා. ගෘහාර්ථික විද්‍යාව හදාරන සිසුන්ගේ සහභාගීත්වයෙන් මෙම තරඟාවලිය පැවැත්වුණා. පාසල් 720ක් නියෝජනය කරමින් පාසල් දරුවන් 2000කට වැඩි පිරිසක් ඊට සහභාගී වුණා. අධ්‍යාපන අමාත්‍යාංශයේ පූර්ණ අධීක්ෂණය යටතේ මරිනා ෆුඩ්ස් පෞද්ගලික සමාගමේ අනුග්‍රාහක දායකත්වයෙන් තරඟාවලිය පැවැත්වුණා. අනුශූරතාව දිනාගත්තේ ගම්පහ තක්ෂිලා විද්‍යාලයයි. සපුගස්කන්ධ විශාඛා විද්‍යාලයේ තුන්වන ස්ථානය දිනාගත්තා. අවසන් වටයට තේරුණු පාසල් සඳහා සහතිකපත් ප්‍රධානය අමාත්‍ය අකිල විරාජ්කාරිය පසම් මහතාගේ ප්‍රධානත්වයෙන් සිදු කෙරුණා. මේ සඳහා මාධ්‍ය අනුග්‍රහය ලබා දුන්නේ ITN ආයතනයයි. මෙහි දෙවන අදියර ළඟදීම ආරම්භ කිරීමට කටයුතු යොදා තිබෙනවා. දැන් විදෙස් පොතක්. මාලදිවයින් ජනාධිපතිවරණයේ ඡන්ද ප්‍රකාශ කිරීමේ කටයුතු අද සිදු වුණා. එරට වේලාවෙන් උදෑසන 8:00 ඡන්ද ප්‍රකාශ කිරීමේ කටයුතු ආරම්භ වුණේ. දූපත් පොකුරු 26කින් යුතු මාලදිවයින් රාජ්‍යයේ සම්පූර්ණ දූපත් ගණන 1192ක් වනවා. 400,000කට ආසන්න මාලදිවයින් ජනතාව මෙවර ජනාධිපතිවරණය පිළිබඳ වැඩි අවධානයක් යොමු කර තිබෙනවා. මෙම ජනාධිපතිවරණය සම්බන්ධයෙන් චීනය සහ ඉන්දියාවේද දැඩි අවධානයක් යොමුව තිබෙනවා. ඒ වර්තමාන ජනාධිපති අබ්දුල්ලා යමීන් චීන හිතවාදියෙකු වීම සහ ඔහුගේ ප්‍රතිවාදී ජනාධිපතිවරණ අපේක්ෂක ඉබ්‍රහීම් මොහමද් ඉන්දිය සහ බටහිර හිතවාදියෙකු වීමයි. වර්තමාන ජනාධිපතිවරයා මෙම ධූරයේ සඳහා තරඟවදින්නේ දෙවන වරටයි. හිටපු ජනාධිපති මොහමඩ් නෂීට් මෙවර මැතිවරණය සඳහා තරඟ කිරීමේ අවස්ථාව හිමි වූයේ නැහැ. ශ්‍රේෂ්ඨාධිකරණය මගින් සිරගත කර සිටි නෂීඩ් යළි නිදහස් කළද ඉන් අනතුරුව එරට හදිසි අවස්ථාවක් ප්‍රකාශයට පත් කරමින් ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට ගනු ලැබුවා. එම සිද්ධියේ නනතුරුව ශ්‍රේෂ්ඨාධිකරණයේ නෂීඩ් සම්බන්ධයෙන් ගනු ලැබූ තීරණය යළි වෙනස් කළා. නෂීඩ් ශ්‍රී ලංකාවට පැමිණ මාධ්‍ය සාකච්ඡා
ජනතාවක් පවත්වමින් කියා සිටියේ වර්තමාන ජනාධිපතිවරයා ඒකාධිපති පාලකයෙකු ලෙසින් මැතිවරණයෙන් පරාජය වුවද බලය රැඳී සිටිනු ඇති බවයි. එසේම ඔහුට විරුද්ධව ජාත්‍යන්තර බලවේග නොව සිය රටේ ජනතාවම විරුද්ධ වනු ඇති බවයි නෂීඩ් ප්‍රකාශ කළේ. මේ අතර ජනාධිපතිවරණයට පෙර මාලදිවයින් පොලිසිය රට විපක්ෂ මූලස්ථානය වටලා තිබෙනවා. ඒ සඳහා අධිකරණ නියෝගයක්ද ලබාගෙන නැති බවයි සඳහන් වන්නේ. මේ සමගින් රාත්‍රී ප්‍රධාන සිංහල පුවත් විකාශය නිමාවට පත්වනවා. ඔබට සුබ රාත්‍රියක්.